අයිබන් සිනමාව කියෙම සිනරු වෙනුවෙන් බොහොම ආදරෙන් හැමදෙනාම පිළිගන්නවා. සොම්බි චිත්‍රපට බොහොමයක් නිර්මාණලා තිබෙනවා. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ විදිහට හදපු අපූර්ව සොම්බි චිත්‍රපටයක්. 2018 අවුරුද්ද තමයි මේ චිත්‍රපටය හැදුනේ. හදිස්සියෙම තමන්ගේ ළමයිම ඒ දෙමාපියෝ විසින් මරා දමන විකෘති සහගත ස්වරූපයේ චිත්‍රපටයක් තමයි අද අපි කතා කරන්න තියෙන්නේ කියලා. අවසානයේදී මේ දෙමාපියන්ගෙන් එල්ලවන ප්‍රහාරවලින් මේ ළමයිට බේරෙන්න පුළුවන්කම තියෙන. අවසානයේදී ඇත්තටම මේ ඉතිරිවන ළමයි කවුද? කවුද අවසානයේදී දෙමාපියන්ගෙන් බේරෙන්නේ? මේකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන. ඒ ගැන හරි අපූර්වට කතා කරපු චිත්‍රපටයක් තමයි අද අපි තෝරගත්තේ. ඒ Mom and Dad. ඉතින් අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ සිනමාව කියවීම සිනරු. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්වන්නේ කිසිම දර්ශනයක් නැති රූපහිනී තිරයක්. ඒත් එක්කම පුංචි ළමයෙක් පෙන්නනවා. ඒ වගේම ඊළඟ දර්ශනයේ තමයි දුම්රිය හරස් පාරක කාර් එක නතර කරලා යනවා. ටික වෙලාවක් යද්දී ඒ කාර් එක දුම්රිය හැරිපෙනවා. හැබැයි අම්මා කෙනෙක් හිතාමතාම තමයි තමන්ගේ ළමයා මේ විදිහට කාර් එක දාලා නතර කරලා යන්නේ. ඊළඟට පෙන්වන්නේ පුංචි පවුලක්. කාල් ඒ පවුලේ ඉන්න පුංචි පුතෙක් ඒ තමයි ජෝස්. ඉතින් කාල් කියන්නේ ඒ පවුලේ ඉන්න දුව. ඒ වගේම තමයි ඊළඟ දර්ශනයේ අපිට පෙන්වන්නේ නිදාසේ තමන්ගේ දෙමාපියොත් එක්ක ළමයි නිදාසේ ගත කරන ආකාරය තමයි පෙන්වන්නේ. මේ අතර අයම අතර පවුල පෙන්වනවා. මේ තමයි තාත්තා බ්‍රෙන්ඩ්, ඒ වගේම මෙන්ඩල් අම්මා. ඒ වගේම මේ ගෙදර සේවිකාවකුත් තියෙනවා සුසී කියලා. ඉතින් මේ වෙලාවේ ඔවුන් සියලු දෙනාම එකට ආහාර ගන්න එක පුරුද්දක් වෙලා තිබුණේ. මේ අතරතුර කාල් එක්ක කතා බහක් ඇති වෙනවා. කාල් කියන්නේ තමන්ගේ පෙම්වතෙක් ඉන්නවා. ඒ පෙම්වතා ගෙදරට එක්ක යන්න ඕනි තාත්තලත් එක්ක කතා කරන්න කියලා. හැබැයි අම්මා කියන්නේ තමයි කාල් අවුරුද්දව 17යි. ඒ හින්දා ඉගෙන ගන්න ඕනි. ඒක තමයි ඉස්සල්ලාම කරන්න ඕනි දෙය කියලා. මේ කතා බහ අතරතුරම කාල්ව ස්කෝඩර්ලන්න අම්මා කාල් එක පිටත් වෙනවා. හැබැයි කාල්ගේ හිත එච්චර සතුටක් නැහැ අම්මා ගැන. අම්මට ඒක හොඳටම දැනෙනවා. අම්මා කියනවා ඔයා මාව දැන් ගණන් ගන්න නැහැ කියලා. හැබැයි කාල් කියන්නේ තමන්ගේ පෙමතා ගෙදරට ඇවිල්ලා එහෙම කතා කරනකම් තමන්ට ඒ ගැන තැකීමක් කරන්න බෑ කියලා. කොහමද ටිකෙන් ටික දෙන්න කතා බහ අවසන් වෙනකොට අවසානයේදී කාල්ගේ අම්මට දුරකථන මුකුත් දෙනවා. ඒ අමතමින් කියන්නේ එයාගේ සහෝදරියට බබෙක් හම්බෙන්න ආසන්න නැහැ කියලා. කොහොම හරි මේ වෙලාවේ ජෝස් කියන ටිකක් අධික්‍රියාකාරී දරුවෙක්. ඒ වගේම තමයි ජෝස් නිතරම ගෙදර කලබල කරන චරිතයක්. තාත්තර පවා බෝලයක් අහුනොත් දමල ගහන මට්ටමක් තමයි ජෝස්ට තියෙන්නේ. ඊළඟ චිත්‍රවලේ පෙන්වන්නේ පන්ති කාමරයක්. මේ තමයි රේල්. රේල් කියන්නේ කාල්ගේ හොඳම යාළුවා. හැබැයි දඟකාර ගතිය ඉතාම වැඩි. මේ අතරතුර ජෝස් ගෙදර සෙල්ලම් කරමින් ඉන්නවා. ගෙදර ඉන්නේ වැඩ කරන කෙනා ගෑනු කෙනා එයාගේ දුවයි විතරයි. කුස්සියට දුවගෙන යන ජෝස් එක සිදුවීමක් දකිනවා. ජෝස් එක වරම තැති ගන්නලා දුවන්න පටන් ගන්නවා. මේ අතරතුර කාලුයි කාල්ගේ මවගේ යාළුවෙකෝයි ඒ කියන්නේ රේල්ගේ අම්මයි දෙන්න සාකච්ඡාවක්. රේල්ගේ අම්මා කියන්නේ කොහමද ඕපාදූප ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක්. ඉතින් මේ දෙන්න අවන්හලේ බීම එක බිබි තමන්ගේ ළමයි ගැන තමයි කතා කරන්නේ. මේ කතා කරන අතරතුර අයිමත් අපිට පන්තිය පෙන්නනවා. පන්තිය ගුරුවරයා උගන්වමින් ඉන්නේ. ඒ අතරතුර රේල් එක එක විහිළුත් කරනවා. හැබැයි ටික වෙලාවක් යද්දී ගුරුවරයාට කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නේ පන්තිය ළමයෙකුට ආපහු එළියට එන්න කියලා. ඒ ගුරුවරයා පරිඩිය දෙනකොටම අයිමත් කෝල් එකක් එනවා. ඒ වගේම තමයි පොලිසියක් එනවා මේ පාසලට. පොලිස් වාහන කීපයක් එනවා පේනවා. ගුරුවරයාට මොකද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. ළමයිට මොකද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. මේ අතරතුර විභාගේ පවත්වාගෙන යනවා. විභාගේ අතරතුර දෙමාපියෝ එළියට ඇවිල්ලා මේ ළමයි දිහා බලාගෙන ඉන්නවා. ළමයි දකින්නවා. ටිකක් අමුතු විදිහක් තමයි තියෙන්නේ. මේ තමයි මෙල්ඩන්. මෙල්ඩන් කියලා කියන්නේ මේ පාසල ඉගෙන ගන්න ඒ පන්තියේම ශිෂ්‍යයෙක්. ඔහු එළියට යනවා ප්‍රශ්න පත්‍රය දීලා. ඒ වගේම අනිත් ළමයිනුත් එළියට යන්න පටන් ගන්නවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ බලන්න. හැබැයි ඔවුන්ට තේරෙන දේ තමයි ගේට්ටුවෙන් එහා පැත්තේ දෙමාපියෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර අම්මා කෙනෙක් ගේට්ටුවෙන් ඇතුළට පයින් හදන පොලිසියෙක් වළක්වනවා. මේ අතර මෙල්ඩන් එතනින් පිටත් වෙලා යන්න යනවා. ඔහු යන්නේ පාසලෙන් එළියටම යන්න. මේ එළියට යද්දී ඔහුට දැනෙන දේ තමයි මොකක් හරි අමුත්තක් මෙතන සිද්ධ වෙනවා කියලා. දැන් දෙමාපියෝ ළමයි මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න බෑ. දෙමාපියෝ කියන්නේ තමයි ළමයිට එළියට එන්න කියලා. තම තමන්ගේ ළමයිට දෙමාපියෝ ඇවිල්ලා කතා කරනවා. පොලිසිය දෙමාපියන්ට ඇතුළට එන්න දෙන්නේ නැහැ. ළමයිට එළියට යන්න දෙන්නේ නැහැ. මෙන්න මේ අතරතුරදී එක අම්මා කෙනෙක් තමන්ගේ පුතාට කතා කරනවා. ඒ පුතා දුවගෙන ඇවිල්ලා ගේට්ටුවෙන් එළියට පයින් හදනවා අම්මා ළඟට යන්න. ඇතුළෙන් ඉඳන් පොලිසියෙන් ඒක වළක්වනවා. හැබැයි ඒක වලට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ ළමයා එළියට පයින්නවා. එළියට පයින්නකොටම තමන්ගේ තිබ්බ යතුරු අරගෙන ඒ අම්මා ළමයාට ඇනලා මරලා දානවා. ළමයිට තේරෙනවා මොකක් කර මෙතන සිද්ධ වෙනවා කියලා. ඔවුන් වේගෙන් නැවත පාසල පැත්තට යද්දී තමන්ගේ දෙමාපියෝ පිටිපස්සෙන් එළවගෙන ඇවිල්ලා තමන්ගේ ළමයි හොය හොය එක එක විදිහට මරලා දානවා. සමහරු ඔළුවට බෑග් එකක් දාලා මරලා දානවා. සමහරු පහර ගහලා මරලා දානවා. හිතන්න නැති විදිහට මේ ළමයි තැන් තැන් වල මැරෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කාල්ගේ රීල්ගේ අම්මලා මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ හින්දා ඔවුන් දෙන්න හැංගි හැංගි එතනින් ඉන්නවා.
මෙටල්නම් ගෙදර එනවා. ගෙදරදී ඔහුට තේරෙන දේ තමයි මොකක් හරි අමුත්තක් ගේ ඇතුළේ සිද්ධ වෙලා තියෙනවා කියලා. ටිකක් ගේ හැමතැනම අවුල් වෙලා තමයි තියෙන්නේ. ඔහු ඒවා ටිකක් අස් කරගෙන ඇතුළට යද්දී ඔහු දකිනවා තමන්ගේ තාත්තා ඉන්නවා. තාත්තා ටිකක් වියරු විදියට තමයි ඉන්නේ. රූපහණ යන්ත්‍රෙත් කිසිම දර්ශනයක් නැහැ. ඒ වගේම තමයි ටික වෙලාවක් යද්දී තාත්තා එතෙන් ඇවිල්ලා මෙටල්නන්ට පහර ගහනවා. ඒ වගේම ඔහු වියරු විදියට තමයි ඔහුගේ පුතා දිහා බලන්නේ. බෝතලයක් කඩලා ඔහු පුතාට අයින් හදනවා. ඒ අයින් පාර මෙටල්නන්ගේ අතට වදිනවා. ඒ වගේම ඔහුට තුවාල වෙනවා. හැබැයි මේ අතර තුර දෙන්න අතර පොරබැදීම සිද්ධ වෙනවා. තාත්තා මේ විදිහට හැසිරෙන්නේ නැයි කියන එක ඔහුට හිතා ගන්න බෑ. හැබැයි මේ පොරබැදීම අතර තුර තමන්ගේ තාත්තා එතන වැටිලා චඩුණු බෝතලේම ඔහුගේ උගුර යනිලා ඔහු එතන මිය යනවා. මේ අතර තුර කාල්ගේ අම්මා ගෙදර ඉඳ පිටත් වෙන්නේ. ඇයට දැනෙනවා මොකක් හරි විකෘති ස්වභාවයක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තමයි එයා ගෙදරට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් කරගෙන ඉවරලා විස්තර අහන්න පටන් ගන්නවා මොකද සිද්ධ වෙන්නේ කියලා. ටිකාවලක් යද්දී ඇගේ සහෝදරයෙකුට කෝල් එකක් එනවා රෝහලට එන්න කියලා. මේ වෙලාවේ කාලයෝ රේල් දෙන්න අවසානයේ තීරණය කරනවා රේල් එක ගෙදර යන්න. කොහොමත් රේල් කියන්නේ ටිකක් මද්රවෙට ලොල් කෙනෙක් ඇබ්බැහි වුණ කෙනෙක්. ඇයි ඒවත් පානය කළේවලා උඩටට්ටු යනවා මොකද සිද්ධ වෙන්නේ බලන්න. මේ අතරතුර කාට රූපහානි බලද්දී කියන දේ තමයි කිසියම්ම අද්භූත දෙයක් හින්දා දෙමාපියෝ තැන් තැන් වල තමගේ ළමයි මරනවා කියලා. රේල් ගිහලා ටික වෙලාවකින් ආපහු පල්ලියට එන්න තියෙන දා කාල් ටිකෙන් ටික උඩට යනවා මොකද වෙලා තියෙන්නේ බලන්න. රේල් ගෙන් කිසිම සද්දයක් නැහැ. කාමරේ යනකොට දකින්න දෙයක් ඇයි තැති ගැන්නේනෝ. ඒ තමයි රේල්ගේ අම්මා රේල්ව කාමරේ ඇතුලේ මරලා. මේ වෙලාවකදී කාල්ගේ අම්මා රූපහානි දකින්නවා මේ සිදුවීම. විශේෂඥයන් කියන විදිහට කිසියම්ම සිදුවීම බාහිර බලවේගයක් දෙමාපියන්ගේ මනසට ඇති වෙලා ඒ හරහා ඔවුන් තමන්ගේ දරුවන් මරා දානවා කියලා තමයි රූපහානි සඳහන් වෙන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ඇයට හිතා ගන්නත් බැරි වෙනවා. හැබැයි මේ වෙනකොට කාල්ගේ අම්මා ඉන්නේ එළියේ. ඒ වගේම තමයි මේකට හේතුව මොකක්ද කියලා තාම හොයාගන්න බෑ කියලා මේ විශේෂඥයන් කියනවා. හැබැයි නගරේ හැමතැනම මේ වගේ සිදුවීම් වාර්තා වෙනවා කියලා තෝන් සඳහන් කරනවා. මේ වුණ මෙටල්නන්ගේ සහෝදරියට බබා හම්බෙන්න ආසන. ඇය රෝහලට තමයි අවිල් ඉඳලා තියෙන්නේ. ප්‍රසව වේදනාවෙන් කෑ ගහන දර්ශනයක් තමයි ඊළඟට පෙන්වන්නේ. ටික වෙලාවක් යද්දී ඇය පුතෙක් බිහි කරනවා. ඒක ඉතාම සතුටුදායක කාර්යයක්. ඒ වගේම තමයි ඒ වෙලේ රූපහරි යන්ත්‍රයේත් අර විදිහට දර්ශනය නොමැතිව පෙන්වුම් කරන ආකාරයක් තමයි තිබෙන්නේ. ටික වෙලාවක් යද්දී ඇය බබා ටිකෙන් ටික හිර කරනවා. කටියට තේරෙන දේ තමයි ඒ බබා මරන්න තමයි හදන්නේ කියලා. ඒ වගේම ඒ පැනලා පිහියක් කර බබාට අයින්න හදනවා. මෙඩලන් කොහොම හරි කරලා පොරබදලා ළමයා ආපහු තමාගේ අතර ගන්නවා. ඒ වගේම තමයි ඉස්පිතාලේ ඉන්න පිරිස එකතු වෙලා ඒ බබා හම්බුණු අම්මව සිහිසුන් කරන්න උත්සාහ කරනවා. මේ අතරතුර රේල්ින් ගෙදරින් එළියට පැන ගන්න කාල් වේගෙන් පාර දිගේ දුවගෙන යනකොට තේරෙනවා තමාගේ පුතාව බේස්බෝල් පිත්තෙන් ගහලා මරපු තාත්තා කෙනෙක් දකිනවා. ඒක දැක්කට පස්සේ කාල්ගේ බය දෙගුණ තෙගුණ වෙනවා. මේ අතරතුර තමයි ඇයට මෙටල්ඩන් හම්බෙන්නේ. මෙටල්ඩන් තමන්ට උන සිදුවීම සම්පූර්ණයෙන් කියනවා. ඒ වගේම තමන්ගේ තාත්තා ඒ වෙලාවේ ඇති උන සිදුවීමත් ඔහු ඇයට කියනවා. මේ පෙඩින්නේ කාලයල ටිකක් මහන්සියෙන් ඔහු ටිකක් නිදාගෙන තමයි ඉන්නේ. හැබැයි මොකක් හරි අමුද්‍යා සිද්ධ වෙනවා කියලා ඔහුට තේරෙනවා. ඒ වගේම ඔහු තීරණය කරනවා ගෙදර යන්න. මේ වෙනකොට තමන්ගේ සහෝදරට හම්බුණු බබත් එළියට අරගෙන මෙටල්ඩන් එළියට එනවා. ඒ වෙලාව තමයි හෙදියක් ඇවිල්ලා කියන්නේ ඇගේ සහෝදරය දැන් සම්පූර්ණ පාලනය කරලා තියෙන්නේ. ඒ හින්දා බබා ආපහු ඔවුන්ට බාර දෙන්න කිසිදු ගැටුවක් වෙන්නේ නැහැ කියලා. අවසානයේදී අය ඒ තීරණයට එකඟ වෙනවා. අය ආපහු හෙදියට ඒ පුංචි දරුවා බාර දෙනවා. ස්පිරිතාලේ අලුතෙන් හම්බුණු බබාලා දිහා දෙමාපිය බලන් ඉන්නවා. ඒ බලන් ඉන්නේ ආදරෙට නම් නෙමෙයි, අනිවාර්යයෙන්ම අහුනොත් එම ඔවුන්ව මරන්න. මේ අතරතුර තමයි නැවතත් අය තමන්ගේ සැමියාට කෝල් එකක් දෙන්නේ. කෝල් එකක් දීලා අය ගෙදරටත් කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ කාල් දෙන්න කාලුයි මෙටලන් දෙන්න ගෙදර එන්න පිටත් වෙනවා. ගෙදර ඇවිල්ලා බලද්දී ඔවුන් දකින්නේ තමන්ගේ සේවිකාව ගෙදර ඉන්නවා. ඔවුන් දෙන්න තීරණය කරනවා ටිකෙන් ටික ගෙදරට යන්නේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ගේ දෙමාපියෝ ගෙදර ඉඳී කියලා. මේ වෙලාවේ සේවිකාව බිම හොදන ගමන් තමයි ඉන්නේ. ඇයි සේවිකාවගෙන් අහනවා අම්මා තාත්තා දෙන්න ආවද කියලා. ඇයි කියන්නේ එහෙම දෙයක් සුද්ධුනො නැහැ මම මේ ගෙදර ඉන්නකොට කවුරුත් ආවේ නැහැ කියලා. හැබැයි කාල්ට ඇගේ හැසිරීම ගැන සැක හිතෙනවා. ඇය මොබ්බේ ගලම් මිරිකරොට තේරෙනවායි මිරිකන්නේ වතුර නෙමෙයි ලේ කියන එක. එතකොට ඒ වෙනකොට ඇය තමන්ගේ දියණියත් මරලා දාලා තියෙනවා. කාල් සේවිකාවට ගෙදරින් යන්න කියලා එලවලා දානවා. දවුන් තීරණය කරනවා මෙතනින් එහාට මේ ගෙදර පරිස්සම් වෙලා ඉන්න ඕනි අනිවාර්යයෙන්ම, එහෙම නැත්නම් ප්‍රශ්න ගොඩක් වෙනවා කියලා. මේ වෙනකොට ජෝස් ඉන්නේ ඇඳයට. ජෝස් තමන් දැකපු සිදුවීම සම්පූර්ණයෙන්ම කියනවා. ජෝස් කියන්නේ සේවිකාව තමන්ගේ දුව මරලා හිටියා දැක්ක තමන්ගේ දැක්ක කියලා. ඒ හින්දා ඔහු ඇඳයට හැංගිලා තමයි ඉන්නේ. මෙටල්ඩන් ගෙවට ඇවිදිනකොට දැනෙනවා කවුරුද ගෙදර ඇවිල්ලා කියලා. ඒ කාල්ගේ තාත්තා. කාල්ගේ තාත්තා ටිකක් අමුතු විදිහට මොහු දිහා බලනවා. අවසානයේදී ඔහු ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරද්දී එතෙන්ට කාලෝ ජෝසු දෙන්න එනවා. කාල්ගේ තාත්තා ඒ දෙන්න පිටිපස්ස එලවන්න පටන් ගද්දී මෙටල්ඩන් පැනල ඉවර වෙලා තාත්තාත් එක්ක පොරබදනවා. ඒ වගේම තමයි ඔහු වැරෙන් මෙටල්ඩන්ට පහර ගහද්දී මෙටල්ඩන් වැටෙනවා. ඊට පස්සේ ඔවුන් දෙන්න පස්සේ මේ තාත්තා එලවගෙන එනවා. හැබැයි තාත්තා හිතන්නේ නැති විදිහට ජෝස්ගේ කාර් එක පැටලලා බිමට වැටෙනවා. ඔවුන් දෙන්න ඉහිලා කාමරයක හැංගෙනවා. සිද්ධ වෙන්නේ ඉස්සරහට මොකද්ද කියන එක හිතාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ තමයි කාල්ගේ අම්මා වේගෙන් ගෙදර එන්නේ.
अया वीर वेटन स्वरूप गेदरट एन गेदरट अवीर वेला अय हिमीट दुर विवृत करण दुर विवृत करते तेरेनवा तमंगी समय भीम बेट इन कील अय तेरू कण मुखर मे गेदर सिद्धुला कील इवगेम तम ब्रेडन कीन दे मेदीन दें कामरे इन हिंद कोहमरी कामरे एलियट कण कील काल की अम्म कामरे लंगड़ी वेर वेला कालट कथा करना अय कि किसी गटलवादेना एलियट एंड अभी योदेन बला गण कील है भाई काल दंडो एक हिम कि अतकने में बुरा कील जोश काल देना कामरे अतो मीन तीरने करना ए हिंदा ताता वीर वेटनो वीर वेट हो क्या हणवा एलिय इकमेंट एलियट एंड अनिवार्य एलियट एंडोन कील है भाई ओन देना ए तीर इकंग वेने अवसाने काल की अम्म पिहिया दुरट अंड पटं करना काल के तात गिहिल्ला तुवक्कू होयनो तुवक्कू ओहुगे पेट्टियने एविला तम ओहुट मतक वेन्नी जोस अनिवार्यम मे तुवक्कू गंडति कियला मोकद जोस की उपन्दिने तम ओहु रहस केते विदिर मे पेट्टियट दाला तिबुने ए कियन्ने दैन मे वेनकोट जोस के अते तम काल के तातगे पिस्तोले तियेन्ने इदि मे वेलावे जोस दर्शनय पेन्नेनो अपिट तुवक्कू अरगन गेदर वेनद सेल्लम करपु आकारे मे हिंदम जोस अवसाने अम्म दुर कड़ हदन हिंद जोस अम्मट अतट वेड़ी तीन ऐट तुवाल वेनो मेवल ओन तीरने करना कामरेट गैस का कतिकरा अनिवार्य गैस का कतिकेम ओन मीन बोध दंडो कुनबाल दिवृतक नैट तीरनो कुनगंदा केनो ये विवृतक बेलुहाम सेविकाव मरलदाप लमयतम ये कुनबादी दाल तीन ओन अवसाने तमंगी लमईन कामरेट गैस का कतिकरा तीरने करण ओन बट एदल मे विधि विवाहरण इवगे मेट्रेडन कांबरे तीर सिदुर हेमतन वहां अवसाने तीरने करण सीएलम सिदुर अय सील करण किसीद विधेयक वायु कांद अति नौन विधिय मेवल काल जोस्ट मुखद हितागटे ओन दिन्न कांबरे बलद्य उ तीरन कांबरे पिटवेन फुला को कौल अती नो अवसाने काल कौल विवृत कर लीट एलिट तीरने करण इवगेम काल कांबरे अतु पड़ी उपक्रमकूत करण यतम कांबरे अतु तीन गिनीपेटर गिनी कूर वली अय दुर्गा हदनवा अटोमा एक तीरने वेडनी दुर अरियगम वायु कांदुलाइन हिंद कांबरे अतु गिनीकंडतम हदने अवसाने एक हदल काल जोस दिन्न हिमीट इतनी पिटवेला वहालेट गोडवे तीरने करण अब एवलावे काल की अम्मट दयनवा मुखर दतु सिद्धुन वकील ओन तीरने करण मेवेन एदेन कांपरे पिटवे आसन इन कील एंद गैस का दाल तीयन हिंद काल की ताय कथा करण इन कील बरीमित दूर विवृत करण ए तेक्म अतु विशाल गिन्न केवल काल की तातर वादिन एवगे मतम काल की अम्म इतन बेटो मेवेला ओन दिनगण तमंग अमेदन एलियट पेन तम इन कील जोस काल दिन एलियट इतनी पेनगण पेनगन टीक दुरा इन हमें काल की अम्म ओन दिन मग अहुरला रेकगन इन अवसाने काल अम्म तेक् पुराबदन है भाई ఏక లేసివెన్న ముక దేవినోట కాల్కి అమ్మ వీర్వెట్ల తమా ఇన్ని ఔంట ఓనివెన్న కోమరి మీ లమై దెన్నో మరలదాన్ అవసానేది మే పొరబదీమ దుర్దిగ్యాన ఏవగేమ తమా జోస్ మే వెడేట ఎకతుల ఇన్ని హింద ఆయమత్ దిన కాంబరేట పెళ్ళ దొరవహ గన్న ఔంట ఎలియట ఎండ్ అవస్థావక్ హంబెన్ నతివెన విధియట ఔం రెదిల తమా కాంబరే ఇన్ని అవసాన మే గెటమ దిగిన్ దిగిన ముగ్రవెన కాల్కి అమ్మై తాతే బలన్ని కోమరి కాల్ల జోసే మరన్ काल की अम्मा आईन पार इकबार मेट्रो मूनोट कमी पार दिन ओतन मेयन मैंने मेयत तम काल की तात अहिनी कौर हरी गेदर वील कथा करना की ब्रेन मुख नोन का दुरारी दुरारी ओन दखन दे तम ब्रेन की अम्मा तात गेदर वील इनकी काल की सीए आची काल की आची गमीरी सीर तम की पुताटीन इवे सीए पेन वेगेम पुताट पहार गाँव पहार गाँव हिता कल मुखद वेन्नी ये अनु दिगिन दिगिन पहार गाल अवसाने ओहु मेल सीय समर्थन इवगेम तम ये जोस इवगेम काल दिन एलियट पेनगण कोहमर मे पुराबदी दुर्दी अवसाने वे वेला ब्रेंडन इवगे मेटल नैकान काल की अम्मा तात दिन्न मरदने करगण ओंट हेकिन काल के सीय इतर दिब कार्यज्ञ ब्रेंडन इकान तम की पुताव लेली दिन्न हपण मुखद यक्षा वैसा इन मे दिमापी नतर करेंगे अवसाने काल काल की अम्मा दिन्न अतरट इक्कीन इक्कीन ऐतम मीयल मेटल मेटल डवील वेगी काल की अम्म पहरक गाड़ो अवसान दर्शन अभी पेन्नी काल की अम्मा तात इकट तील कणुक बेंदर दर्शन ओंट विन किसी वक् करें हेकिवकने इवगे मत ओन दिन्न कि मे दिन्न मे कणुवे लिहा अब काल दाण लेम मुखद वेन्नी कि
මේ කණුවෙන් ලියන්න හැකියාවක් නැහැ කියලා. ඔවුන් දෙන්න කියන ඔවුන් හානි කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඔවුන් තමන්ගේ දරුවන්ට ආදරේ කියලා. හැබැයි යථාර්ථය ඒක නෙමෙයි කියලා ඔවුන් දෙන්න දන්නවා. මේ සිදුවීමත් එක්ක මේ චිත්‍රපටයේ මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගැන හිතන අදහස අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සිනුර අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ආයෙමත් දවසක හපෙමු. හැම දිනාටම සුබ දවසක්.